आशीर्वाद करनो हमें मैं संदेह देवी अनुहान से वाचन ने गने आचा करूं योगे मु गिना वसीलु मु दीमना सह ए दसन को दस गने आप स्वामी हंस रे आचा करूं प्रशांत सावेव गौरवत महिमे अतो बहन से रहसत पुलवत रे सेलत में वाओ सर्व बलदार देवी पियाने बहन से सूते में अलंकार संदेव निसा स्वामी अपि में बहन से के मुह में मोहते सिटनो इदरी बहन से के हंड आसंत मक्निसाद बोगे हंड सेलट वडा स्वामी बलवत बहन से के हंड मुहदे रेव देना ए गोसाट वड़ा बलवत देवेनो ए सियाल एथिकले स्वामी वहां से के वाचने काटनु कटगने अदावसे आप इतना बहुने उबके मुखे गे ना वाचने सीकर मुलादे ने कुबहां से अभिजस रावे वाचने की लगने स्वामी ने एनिवर से में का रुमारना सानो तो सिटिया नम तो संपूर्ण में सुवल है वहां से अदावसे बुके वाचने तो बाले थे बेनो ते मुहन दे ना उतात्व में विनस करन ते निसा वहां से अभी किने किना टकाता करन के वहां से याचा करनो मेकिना उदीमना गेन स्तुति रसन को रसन स्तुति वहां से अभी बार करनो वहां से के वाचने प्रकार वहां से एट आशीर्वाद करन यवर्धन एक प्राचाव अनुग्रह कारण बलवत्ते मत निधास करन सैम देख उतुम शुद्ध येसु स्वाहन से गमन आह मैं साय दाई सदैव वो कि दिन स्वामी हंस अब ये प्रीति सिट नौ अब कि दिन प्रीति की नौ हंस दे प्रीति दिन बड़ा मना थी एंडो ने सीनाव सीनाव ने तब बड़ा प्रीति ने एना हिना वेला के नमक हरी प्रीति ही नौ गया हालेलुया यहाँ पे तक ना दिया बलंड पल्ला हिना वेला के एंड मंग हरी प्रीति ही ने गया සෙනෙහවන්ත සහෝදර සහෝදරිය පිළිතුරු ඔබ තුලයි කියන්න පිළිතුරු මා තුලයි යහපත කෙනාට කියන පිළිතුරු ඔබ තුලයි ඔබ දන්නවද ඔබේ ජීවිතේ නොඑක් දේවල් වලට ඔබ පිළිතුරු සොයමින් සිටිනවා නමුත් ඔබ දැනගන්න අවශ්‍යයි පිළිතුරු තියෙන්නේ ඔබ තුලයි හාලෙලූයා සෙනෙහවන්ත සහෝදර සහෝදරිය දේ වචනේ එක්තරා අවස්ථාවක සිදුවීමක් මේ බයිබලය මේකේ වෙච්ච දේවල් තමයි ලියලා තියෙන්නේ मेके थी ने मनुष्यो लियपू निकांग मन कल्पित कथा ने मे पोलवे वेच देवाल मोसेस की मनुष्य पोलवे सिटिया दावित की रजतुमा पोलवे सिटिया इवागे में येसु स्वांसे पोलवे सिटिया अद मनुष्य इस्राएल टेनो येसु स्वांसे पदी चेतन बलंट मैरिज चेतन बलंट एनक हबुतन बलंट सने उन्नासे आचा कर गिस्से उन्हें बलंट यानो सने वांत सहोदर सहोदर मुखद मे बाइबल सदाहंग में देवाल एत्तटम पोलवे सिद्ध उना මේක නිකන් හදපු කතාවක් නෙමෙයි මේ දේවල් ඒ විදිහටම සිද්ධ වුණා ඔබට පුළුවන් මේ දේවල් කියවලා සෙනෙහවන්ත සහෝදර සහෝදරිය ඔබේ ජීවිතේනොත් ඒ දේවල් අත්දකින්න හාලෙලුයා සුදු මාක් පුත් එක්තරා කාන්තාවක් ගැන කතා කරනවා සුදු මාක් පුතේ පස්වෙනි පරිච්ඡේද 34 වෙනි පදයේ කියන උන්වහන්සේද දියණියනි නුඹ ඇදහිල්ල නුඹ සුවකලෙහිය සමාදානෙන් ගොස් නුඹේ පීඩාවෙන් සුවපත් සිටින ඇයට කීසේක ජීසස් සෙඩ් මයි ඩෝටර් යෝ ෆේත් හීල්ඩ් යූ හාලෙලූයා යෝ ෆේත් මේඩ් යූ හෝල් යෝ ෆේත් මේඩ් යූ වෙල් සෙනෙවන්ත සහෝදර සහෝදරේ ඔබ දන්නවද යේසුස් වහන්සේ ළඟට එක්තරා කාන්තාවක් ආවා ඇගේ ශරීරයෙන් අවුරුදු 12ක් ලේ ගිහිලා තිබුණා ඇයි වෛද්‍යවරුන් ළඟට ගියා නමුත් ඇට කිසිම සුවයක් හම්බුනේ නැහැ මේ අසනීපෙන් ඇගේ ශරීරයේ තිබුණ දේ තමයි සාමාන්‍ය රුධිර පිට වෙනවා ස්ත්‍රී අයට නමුත් මේක ඇයට අවුරුදු 12ක් එක දිගට මේ දේ සිද්ධ වුණා දවස් 365 වා 12ක් සෙනෙවන්ත සහෝදර සහෝදරිය තින් ඇය මේ පීඩාවෙන් නිදහස් වෙන්න වෛද්‍යවරුන් ළඟට ගියා නොඑක් වෛද්‍යවරුන් ළඟට ඇයට මනුෂ්‍යෝ කියනවා අර වෛද්‍යවරයා හොඳයි මේ වෛද්‍යවරයා හොඳයි ඇය ඇය ළඟට ගියා එතකොට ඒ වෛද්‍යවරු කිව්වා මේ මේ පරීක්ෂණ කරමු පරීක්ෂණ කළා දැන් මේ ස්ථානට එක්තරා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ආවා දරුවට උණු රෝගය හැදුනා වෛද්‍යවරයා වෙතට ගෙනිච්චා මේක මේ රෝහල් නතර කළා ඊට පස්සේ එතන මුකුත් වෙන්නේ නැතුණාම කොළඹ රිච්වේකට අරගෙන ගියා ඒක නතර කළා තිබා දවස් 35ක් මාසෙකට වැඩි නමුත් දරුවට කිසිම සුවයක් වෙන්නේ නැහැ දෙපාරක් කොන්දෙන් වතුර ගත්තා ඔළුවෙන්ද දෙපතුල් වෙනකම් පරීක්ෂා කළා ඊට පස්සේ දරුවා නැවත වැලිසරට යවුවා වැලිසරෙන් පරීක්ෂා කළා ක්ෂය රෝගය කියලා නමුත් ඒක නුත් විසුමක් නැහැ උණ බහින්නේ නැහැ සෙනෙවන්ත සහෝදර සහෝදරිය මේ තත්ත්වයේ ඉන අවස්ථාවේදී ඔවුන්ට අසරණ වෙලා සිටියේ අවසානයේ වෛද්‍යවරු කිව්වා මට ලියුකේමියාව තියෙනවා කියලා ඒ නිසා මට
මේ තව පරීක්ෂණයක් කරන්න අවශ්‍යයි කියලා වෝනේ රෝ පරීක්ෂණයක්. ඉතින් සෙනෙවන්ත සහෝදර සහෝදරිය මේ අවස්ථාවේදී මට මතකයි මේ ඉස්සල්නේ මේ දන මේ ඉස්සල්ලීරද ඒ සහෝදරයාගේ අම්මා ඇවිල්ලා මට කියලා ආචා කරගත්තා. ඒ වගේම ඒ සහෝදරයා තීරණය කළා පහෝදා ඉඳලම දවස් 3ක් ඇවිල්ලා මෙතන දැන ගහන්නට. සෞදා පළවෙනි දවස බදාදා තුන්වෙනි දවසේ දරුවාගේ සම්පූර්ණයෙන්ම සුවය ලැබුණා. හාලෙලුයා කියන්නේ යේසුස් වහන්සේ යහපත්. මගේ සහෝදරයාට කිව්වා බය වෙන්න එපා දරුවා සුව වෙනවා සුව වුණ නැත්නම් කියන්න මම රොහලට එනවා කියලා යාච්ඡා කරන්න. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. මට රොහලට යන්න උන්නේ නැහැ දෙවියන් වහන්සේ සුව කළා. හාලෙලුයා. අපි රොහලට ගියාට වැඩක් නැහැ දෙවියන් වහන්සේ මුකුත් කරන්නේ නැත්නම්. හාලෙලුයා. අපි රොහල් වලට යන්න අවශ්‍ය නැහැ දෙවියන් වහන්සේ බලවත්. උන්වහන්සේට ඕන දෙයක් කරන්න පුළුවන්. අපි ගියාට අපිට තිබ්බට මුකුත් වෙන්නේ නැහැ දෙවියන් වහන්සේ මුකුත් කරන්නේ නැත්නම්. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. හාලෙලුයා. සියලු දෙවියන් වහන්සේ ගතේ තිබෙන්නේ. සෙනෙවන්ත සහෝදර සහෝදරිය ඔබ දැක්කද පරීක්ෂණ කළා. නමුත් අසුන්නේ මේ වගේ මේ සහෝදරියගේ පරීක්ෂණ කළා නොයෙක්. ඇය හැම පරීක්ෂණයක්ම කළා. ඒකෙන් තවත් රෝගී උස්සන්න වුණා. නමුත් ඇයට සුවයක් හම්බුනේ නැහැ. අවසාන ඇය ළඟ තිබුණ සීල මුදලුත් ඇය වියදම් කළා. දැන් සල්ලිත් නැහැ. සෙනෙවන්ත සහෝදරිය එහෙම ඉඩි බලාපොරොත්තුවක් නැති අවස්ථාවේදී ඇයට අහන්න ලැබුණා එක්කෙනෙක් ගැන යේසුස් වහන්සේ ගැන. හාලෙලුයා. ඔබ දන්නවද මම දේශනා කරන්නේ යේසුස් වහන්සේවයි. ඇයි යේසුස් වහන්සේ ගැන අසුබවම තමයි මිනිස්සුන්ට ඇදහිල්ල එන්නේ. මනුෂ්‍යට ආගමක් ගැන අහලා ඇදහිලක් කියන්නේ නැහැ. සෙනෙවන්ත සහෝදර සහෝදරිය මනුෂ්‍යට දර්ශනවාදයක් අහලා ඇදහිලක් කියන දෙයක් කියන්නේ නැහැ. මනුෂ්‍යට සෙනෙවම නිකං දේවල් කියවලා ජීවිත කතා කියලා ඇදහිලෙන්නේ නැහැ. ඇදහිලෙන්නේ එක චරිතයක් ගැන හැවුවොත් ඒ තමයි යේසුස් වහන්සේ. මොකද උන්වහන්සේ සම ඇදහිලේ කතුරුවරයා. He is the perfect of faith. ඇදහිල ඔබ හරියට ඉගෙන ගන්නට ඔබ යේසුස් වහන්සේ දිහා බලන්න අවශ්‍යයි. හාලෙලුයා. උන්වහන්සේ කරපු දේවල් ඔබත් ඒ කතා කරද්දී ඔබතුළු නිකං ඇදහිල මතුවෙන්ට යනවා. වක්‍ර සාදේ වචන ඉච්චර බලයක් තිබෙනවා ඔබතුර ඇදහිලා ඇති කරන්නට. යේසුස් වහන්සේගෙන මේ සහෝදරය ආවා ඊට පස්සේ ඇවිල්ලා උනාසගේ සළු ඇල්ලුවා. සෙනෙවන්ත සහෝදර සහෝදරිය she touched the edge of his robe. ඇවිල්ලා උනාසගේ මේ ස්ථානේ සළුව යට කෙලවර ඇල්ලුවා. සෙනෙවන්ත සහෝදර සහෝදරිය අල්ලපු ෂණේකින් කියන්නේ මේවම කරන වගේ immediately කියලා. instantly ෂණේකින් ඇසුණා. හැලෙලුයා. ස්ටර්ලි එහෙම නැත්නම් ඉමීඩියට්ලි she was healed. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය හැලෙලුයා. හැලෙලුයා. ඇ සම්පූර්ණ සුවුණා. රෝගේ අතුරුදහන්. තවත් රෝගය ඇතුළ නැහැ. ආපු වේදනාව සම්පූර්ණ ඇගිවත් වෙලා ගියා. රෝගේ ලක්ෂණ ඇගිවත් වෙලා ගියා. කවදාවත් නැති ආකාරයේ අමුතු ප්‍රාණවත්කාවයක් ඇතුළට ඇතුළ වුණා. පුදුම ශක්තියක් ඇතුළට ඇතුළ වුණා. හිතට පුදුම සමාදානයක් ඇතුළු වුණා. පුදුම ප්‍රීතියක් ඇතුළට ඇතුළු වුණා. මූණේ තිබෙනා ස්වභාවය අවුරුදු 12ක් ලේ ගිහිලා හරිම මලහණික ස්වභාවයක්. සෙනෙහවන්ත සෞදු සුදු මැලි වෙලා රැලි වැටලා තිබුණු ස්වභාවය මේක වෙනස් වුණා. හැලෙලුයා. ෂණේකින් ඔබ දන්නවද මේ ජීවිතේ පවතින තත්වයන් දෙවියන් වහන්සේට ෂණේකින් වෙනස් කරන්න පුළුවන්. ෂණේකින් යවස්තාවේදී යේසුස් වහන්සේ ඇට කිව්වා දියණියනි නොබේ ඇදහිලා නොබෝසුව කලේ. ඇයි උන්වහන්සේ කියන්නේ මම නොබෝසුව කළා කියලා. උන්වහන්සේ කිව්වේ නොබේ ඇදහිල්ලයි නොබෝසුව කලේ. ඔබ දන්නවද ඔබට අද දවසේ ඒ தත්වය ඔබට අත්දකින්න පුළුවන්. ඔබේ தත්වය මම දන්නේ නැහැ මොකද්ද කියලා. ශාරීරික தත්වයද? එහෙම නැත්නම් ඔබ තුල තියෙන தත්වේ සෙනෙහවන්ත සෞදෘ සෞමි මානසික தත්වයද? එහෙම නැත්නම් ඔබ තුල තියෙන தත්වේ ආර්ථික ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් ඔබගේ පවුල තුල තියෙන ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් ඔබ තුල තියෙන අබ්බැහිකමක් මෙවැනි දෙයක්ද මම දන්නේ නැහැ. මේ වනිස ඔබ අවුරුදු ගණන් පීඩා ලබන කෙනෙක් වෙන්න පුළුවන්. සමහරට නයිතුරුස් නිසා අවුරුදු ගණන් පීඩා ලබනවා වෙන්න පුළුවන්. සමහරට මානසිකත්වයේ තිබෙන තත්ත්වයන් නිසා අවුරුදු ගණන් පීඩා ලබනවා වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල තියෙන අබ්බැහිකම් ජීවිතේ පාප රහස් මේ වලින් ගැලවෙන්න බැරුව අවුරුදු ගණන් පීඩා ලබනවා වෙන්න පුළුවන්. ශ්‍රේණිවන්ත සහෝදර සහෝදරිය සමහරට නයිතුරුස් නිසා සමහර පවුලේ ප්‍රශ්න නිසා අවුරුදු ගණන් ඔබ මෙවැනි පීඩා වලින් ලබන ඉන්න අය වෙන්න පුළුවන්. ඔබ විශ්තැන් තැන් වල ගිහිල්ලා විසඳුම හොයලා කිසිම විසඳුමක් නැතුව දැන් ඔබ බොහොම ඒ නිසා පල්හැට වැඩිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ල ඔබේ ජීවිතේ වෙනස් වෙන්නට යනවා ඇදහිල්ල කරුණු කොටගෙන. හැලෙලුයා. ඇයි යේසුස් වහන්සේගේ සල්ලු ඇල්ලුවා? මොකද ඒකට හේතුව සෙනෙවන්ත සහෝදර සහෝදරිය දේ වචනේ ශුද්ධ මතේ පොතේ 14:36 කියනවා. උනාසගේ සල්ලුවේ දාවල්වත් අතගසන්ට ඔවුන්ට ඉඩන ලෙස හැටියට උනාසෙන් ඉල්ලුවේ අතගැසු සියල්ලම සුවපත් වුණාය. ඇයි ඒ? උනාසගේ වස්ත්‍රවල පවා සුවය තිබුණා.
ඇබිලා උනාසික වස්ත්‍රය ඇල්ලුවේ ඇයි උනාසික වස්ත්‍රවල සුවේ තිබුණා සෙනේ හාලෙලුයා උනාසික වස්ත්‍රවල සුවේ තිබුණා සෙනේවන්ත සහෝදර සහෝදරිය දැන් මම එක්තර අවස්ථාවකදී මම කල්පනා කරමි සිටියා යේසුස් වහන්සේ ගිලා ඇල්ලුවා සුව උනා දැන් මම මොනවද කරන්න අවශ්‍ය සෙනේවන්ත සහෝදර සහෝදරිය යේසුස් වහන්සේ මේ පොළොවට ආවේ රෝගීන් සුව කර කර ඉන්න නෙමෙයි එහෙනම් උනාසික අදත් තිනෝ උනාසික මේ පොළොවට ආවේ හේතුව තමයි උන්වහන්සේ කිව්වා මම ආවේ නැතු අය සොයන්ටයි I came to seek the lost and save the sinners පළවෙනි එක නැතු වෙච්ච අය සොයන්ට දෙවෙනි එක පෞකාරයන් ගලවන්න හාලෙලුයා හාලෙලුයා සෙනෙවන්ත සෞදු නැතු වෙච්ච අය බලාපොරොත්තුවක් නැතු වෙච්ච අය ජීවිතේ අර්ථයක් නැති අය ජීවිතේ තේරුමක් නැති අය මෙයව සොයාගෙන අතරමං වෙලා වගේ දැනෙන අය සොයාගෙන ඒ වගේම පාපේ අබ්බැහිකම් වලින් නොයෙක් ආකාර දේවල් ගැලවීමක් නැති වෙන සෙනගෝ ගලවන්ට උන්වහන්සේ ආවේ එහෙනම් උන්වහන්සේ පොළොවට ආවේ මිනිස්සුන්ට ගැලවීම දෙන්න හාලෙලුයා එහෙනම් සෙනෙවන්ත සෞදුර සෞ මිනිස්සුව ගලවන්ට නම් උන්වහන්සේට අවශ්‍යයි කුරුසියේ මැරෙන්න මිනිස්සුගේ පාප උදෙසා එනිසා උන්වහන්සේ ආවේ හැමදාම සුව කර කර ඉන්න නෙමෙයි හැමදාම ප්‍රශ්න දෙන ඉන්න නෙමෙයි එන උනාසේ අදත් ඉදී පොළොවට වෙලා සෙනෙවන්ත සහෝදර සහෝදරේ උනාසේ මැරුණා කල්වාරි කුරුසියේ ඔබගේ නිසා මා නිසා දින තුනකින් උනාසේ නැවත නැගිට්ටා හාලෙලුයා හාලෙලුයා දවස් 40ක් උනාසේ ගෝලයන්ට පෙනුණා සෙනෙවන්ත සහෝදර සහෝදරේ ගෝලිය බලාගෙන දෙලියු කන්දු ළඟදී උනාහන්සේ ඉහළට ගියා ස්වර්ගයට ගියා දේව දූතේ දෙන්නේ පෙනීදලා ගෝලෙන් අහන උඹලා මොනවද බලා ඉන්නේ උනාසේ ගියා ආකාරයෙන්ම නැවතෙනවා හාලෙලුයා දවසක උනාසේන්ට යනවා උනාසේ කොහෙද ගියේ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තට පියන් වහන්සේ දකුණු පැත්තට සෙනෙවන්ත සහෝදර සහෝදරේ උනාසේ ගිහිල්ලා පියන් වහන්සේගේ දකුණු පැත්තේ ඉඳගත්තා හාලෙලුයා දැන් එතකොට මේ කාන්තාව කොම යේසුස් වහන්සේගේ සළුවට අල්ලගෙන අත ගැස්සුව සුව වෙනවා දැන් ඔබ කාටද ඔබ කොහොමද අල්ලන්නේ උනාසේ නෑ දැන් පොළවේ උනාසේ නේ කොහෙද පියන් වහන්සේ දකුණු පැත්තේ හාලෙලුයා මේක ආගමක් කරගන්න එපා සෙනෙවන්ත සහෝදර සහෝදරේ මේක ආගමක් කරගන්න එපා ඔබ දේ වචනේ හරියට තේරුම් ගත්තේ තමා ඔබ තුල හරි ඇදහිල්ල එන්නේ ඔබ හරි ඇදහිල්ල එද්දි තමා ඔබ තුල ඔබේ ජීවිතේ හාස්කම වෙන්න යන්නේ හාලෙලුයා ඇදහිල්ල කරුණුකට ගනයි ඔබේ ජීවිතේ හාස්කම උපදවන්නට යන්නේ යේසුස් වහන්සේගේ සල්ලුවට ගොඩක් අය අත ගැසුවා යේසුස් වහන්සේ ඇහුව කවුද මගේ සල්ලුවට අත ගැසුවේ ගෝල ඇහුව සෝවන්නේ මෙච්චර සෙනඟ තෙරපේන ඔබ අහනවා කවුද අත ගැසුවේ කියලා ඒකේ ඒ උනාසේගේ සල්ලුව ගොඩක් අය අල්ලල් හිටියා නමුත් එයා සූුණේ නැහැ ඇයි සූුණේ නැත්තේ එයා ඇල්ලුවේ ඇදහිල්ලෙන් නෙමෙයි එයා අනිත් අය අල්ලන හින්දා ඇල්ලුවේ සෙනෙවද අනිත් අය කරන දේවල් ඔබ කරන්ට යන්න එපා එයා පැත්ත ගැනට අනිත් අය කරන දේවල් කරන්ට එපා අමාරු වෙටෙන්න වෙනවා සමහර අය බෙහෙත් නොබී ඉන්නවා තමයි බෙහෙත් බොන්නේ නැහැ කියලා ඔබට කියලා තියෙනවද බෙහෙත් බොන්න එපා කියලා ස්වාමීන් වහන්සේ සෙනෙවන්ත සහෝදර සහෝදරිය ඔබට බෙහෙත් බොන්න එපා කියලා තියෙනවා නම් බෙහෙත් බොන්න එපා ඔබ දැන් මේ සහෝදරය රෝසාන්ටි අය මොනවද කිව්වේ ඇය අවුරුදු ගාණක් බෙහෙත් වලින් ජීවත් උනේ නමුත් ඇය බයිබල් පාඩමේදී දෙවියන් වහන්සේට කිව්වා බෙහෙත් බොන්න එපා කියලා ඇය බෙහෙත් නතර කළා ඔබ දන්නවද ඇයට කිසිම දෙයක් උනේ නැහැ සම්පූර්ණ සුවයෙන් ඉන්නවා මොකද දෙවියන් වහන්සේට කිව්වා හාලෙලුයා හාලෙලුයා නමුත් සෙනෙවන්ත සහෝදර සහෝදරිය ඔබ ඇය බෙහෙත් බිව්වේ නැහැ කියලා ඔබ බොන බියෙන් යන්න එපා හාලෙලුයා අනුන්ගේ පොරවල් අරගෙන වතු ලොකු කරන්න උත්සාහ කරන්න එපා කියන්නේ යේසුස් වහන්සේ යහපත් එලියාගේ කට්ටියක් හිටියා එලිෂාට ගෝලියෝ ටික එයා කිව්වා ස්වාමීන් අපි සීමාව විශාල කරමු එලිෂා ගෝ හරි කරන්ට දෙවියන් වහන්සේ කැමති අපේ සීමාව විශාල වෙනවට සුවේ සීමාවල් සපලත්වයේ සීමාවල් සතුටේ සීමාවල් ධර්මිෂ්ඨකමේ සීමාවල් මේවා විශාල වෙනවට දෙවියන් වහන්සේ කැමති නමුත් එක පාටම එක්කෙනෙක් කෑ ගහන්න ගත්ත මොකද පොරව වැටලා තිබුණා ගඟට එලිෂාට ගෝ ස්වාමීන් මේක පොරව අනුන්ගෙන් ඉල්ලගත් එකක් කියලා ඔබ දන්නවද අනුන්ගෙන් ඉල්ලගත් වලින් ඔබට කවදාවත් වැඩ කරන්න බෑ ඔබට අවශ්‍යයි එකක් හාලෙලුයා ඇදහිල්ල කියන දේ ඔබට තියෙන්න අවශ්‍යයි අනුන්ගේ ඇදහිල්ල වලින් ඔබට වැඩ කරන්න බෑ ඒ ඒ ඒ සමහර බෙහෙත් දෙවි ඒකයි මැරලා තිබෙන්නේ මොකද දෙවියන් වහන්සේට කියලා නෑ බෙහෙත් බොන්න එපා කියලා එයා මොනවද කියන්නේ තව කෙනෙක් බෙහෙත් නොබෙන හින්දා එයා බෙහෙත් නොබීන්න ගිහිලා එයා මැරලා තිබෙනවා ඔබට සෙනෙවන්ත සහෝදර දෙවියන් වහන්සේ නොකියන දේවල් කරන්න එපා හාලෙලුයා කියන්නේ යේසුස් වහන්සේ යහපත් සෙනෙවන්ත සහෝදර සහෝදරිය මොකද සිද්ධ වුනේ ඇයගේ ඇදහිල්ල අනිත් අයව සූුණේ නෑ නමුත් ඇයව සූුණා මොකක් නිසාද ඇය තුළ තිබුණ ඇදහිල්ල නිසා ඔබ දන්නවද මේ ස්ථානේ ඉන්නව අනිත් අයව බලන්ට යන්න එපා ඔබ කවුරුත් මම දේවස්ථානට ආපු අවස්ථාවේදී මේ දේශන අහදී පුදුම කුල්මත්කමක් මාතුලට ඇතුළු වුණා පුදුම
ජවයක් මාත්‍රයි, පුදුම බලයක් මට ලෝකෙ පෙරලන්න තරම් ශ්‍රේණිවන්ත සහෝදර සහෝදරි පුදුම ශක්තියක් මූතල දැනෙන්න ගත්තා. නමුත් මම ටික දවසක් එද්දී මම දැනගත්තා මෙයා මෙහෙම ක්‍රිස්තියානිකම අවුරුදු 15යි, මේ අවුරුදු 10යි, මේ අවුරුදු 5යි. ඉතින් මේගොල්ලෝ ඉන්න තත්ත්වේ නෙවෙයි. මාව කලකිරෙන්ට ගත්තා. කොහොම මේගොල්ලන්ට මුකුත් වෙලා නැහැනේ. මොකද මට මේක තේරෙන්නේ නැහැ. අවුරුදු ගිහිලා තියෙනවා. මම හිතා හිටියේ කාලයත් එක්ක දේවල් වෙනස් වෙනවා නෑ. සෙනේවන්ත සහෝදර සහෝදරි මම හොඳටම මඩගේ ප්‍රශ්නේ විසඳ ගන්න මට කෙනෙකුත් නෑ. මම මේව ගිහිලා කියන්න ආ කතා කරන්නට මේ කැමති නෑ කාස්ට් එක්කවත්. මොකද සෙනේවන්ත සහෝදර සහෝදරි මනුෂ්‍යයන් එක්ක ඒකාකාර. ඒ නිසා මම මේක ඇතුලේ තියාගෙන හිටියා. මම යාච්ඤා කළා. ඊට දවසක ශුද්ධාත්ම වෙනවසෙ මට කතා කරලා කිව්වා, "ඒව බලන්ට එපා. මම ක්‍රියා කරන්නේ මනුෂ්‍යගේ කාලයත් එක්ක නෙමෙයි. අවුරුදු ගණන් එක්ක නෙමෙයි ක්‍රියා කරන්නේ. මම ක්‍රියා කරන්නේ මනුෂ්‍යගේ ඇදහිල්ලත් එක්කයි." හාලෙලුයා. හාලෙලුයා. ඒ නිසා ඔබට ඔබ ඇදහිල්ලෙන් වර්ධනය වෙන්න අනිද්දා බලන්න නැතුව මේ මහලේ රෝගී කාන්තාව බලන්න කොච්චර ඇල්ලුවද සූුණේ නැ නමුත් ඇවිසු වුණා මොකක් නිසාද ඇතුළ ඇදහිලා තිබුණ නිසා හාලෙලුයා. ඒ නිසා සෙනේවන්ත සහෝදර සහෝදරි අවධානය යොමු කරන්න වෙන දේවල් කෙරේ නෙමෙයි අවධානය යොමු කරන්න ඇදහිල්ල කෙරෙහි. ඔබේ ඇදහිල්ල ඔබ ඔසුව කරන්න යන්නේ. මම ඔබේ මේ සැන්දෑවේ අහන්නේ ඔබට ඇදහිල්ල තියෙනවද? ඇදහිල්ල ඕන නම් ඔබ හරි දේ දැනගන්න අවශ්‍යයි. හරි දේ තමයි ඇදහිල්ල ඇති කරන්නේ. ඔබ දන්නවද මම මේ 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 ක්‍රිස්තියානි දේවස්ථානට ආපු අලුත ඊට පස්සේ තමයි මම දැනගත්තේ තව තව මේ වගේ නිකායන් තියෙනවා විවිධ ආකාර වැරදි ගැන්වීම් තියෙනවා කියලා. ඒ මම ජායල ප්‍රදේශයේ යම් ප්‍රශ්නයක් ඇති වුණා. මොකද යම් කණ්ඩායමක් ඇවිල්ලා ගෝ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ නෙමෙයි කියලා. ඒකල යෝහා විට්නස් කියන අය. දැන් අපේ පැත්තේ ක්‍රිස්තියානි කියන අයත් මේ අතර තර්කයක් ඇති වුණා. අවසානයේ සෙනේවන්ත සහෝදර සහෝදරි ක්‍රිස්තියානියට ඔප්පු කරන්න බැරුව ගියා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා. නමුත් මම එතන ස්ථානේ හිටියා. නමුත් මම එකක් දැනගෙන හිටියා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ. නමුත් මම දන්නේ නෑ ඒක හරියටම. මොකද මම කතෝලික පසුබිමෙන් එන්නේ. අපි දන්නේ පියා පුත්‍රයා ශුද්ධාත්ම වහන්සේ ත්‍රි එකෝ දෙවියන් වහන්සේ. හාලෙලුයා. එකම දෙවියන් වහන්සේ. එනිසා මම හිතුවා මේ එකම දෙවියන් වහන්සේ මේගොල්ලන්ට ඔප්පු කරන්න බැරුව. දැන් මාව එතන යම් පැටලවිල්ලක් ඇති වුණා මගේ මනස තුල. මොකක්ද ඇත්ත? සෙනේවන්ත සහෝදර සහෝදරි මම තීරණය කරා හොයන්ට මම මොනවද කරේ? ත්‍රිත් මේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ගැන පියා පුත්‍රයා ගැන හැම දෙයක් උප්පත්ති පොතේ ඉඳලා එළිදරව් පොත වෙනකන් හොයන්ට ගත්තා. හොයන්ට ගත්තා මම තේරුම් ගත්තා දෙවියන් වහන්සේ එක්කෙනයි නමුත් ත්‍රිත්වය පියා පුත්‍රයා ශුද්ධාත්මන් වහන්සේ. හාලෙලුයා. දැන් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මම දන්නවා දෙවියන් වහන්සේ ත්‍රිත්වයක් කියලා. මට දැන් ඕන තැන කතා කරන්නත් පුළුවන්. හාලෙලුයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. දවසක් අපේ ගෙදර මම ඉන්න අවස්ථාවේදී එතකොට මම කට්ටායකට ඇවිල්ලා මෙහෙම කෙනෙක් ආවා අපේ ගෙදරට පොඩ්ඩක් කතා කරමුද කිව්වා. මාත් හරි ආසයි කතා කරන්න. මම කොහෙන්නේ ඇතුළට කියලා කතා කරන්න ගත්තා. මම ආව සබ්ජෙක්ට් එකට. මම දෙවියන් වහන්සේ ගැන මම කිව්වා පිය දෙවියන් වහන්සේ ත්‍රිත්වය යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ. මම දිගට කතා කරන්න ඇද්දී ආකුවා මම මේකට ලෑස්තිලා හිටියේ නෑ. මම එක්කෙනෙක් වරගෙන ඉන්නම් කියලා අපේ ලෑස්ති වෙච්ච කෙනෙක්ව. මම කිව්වා ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලෝ ඉන්න තැනට හරි මට එන්න කියන මම එන්න ලෑස්ති කියලා. නමුත් ඊට පස්සේ ආවේ නෑ. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. හාලෙලුයා. සෙනේවන්ත සහෝදර සහෝදරි මොකද මම දන්නවා දැන්. ඔබ දන්නවද දූරියන් කියලා දෙයක් තිබෙනවා. අපේ මගේ නෑදෑ ඉන්නව නూరు. මෙහි ගියා මේ දූරියන් කනෝ. මේගොල්ලෝ කියන පුතා කන්ට දූරියන්. මම කියන ඊයා දූරියන් කන්න බෑ. යන්නේ යනවා තාම මේගොල්ලෝ දූරියන් කනෝ. හරි රහයි. හරි ගුණයි කියනවා. මම ඊයා. සෙනේවන්ත සහෝදර සහෝදරිය. මොකද අපේ පැත්තේ දූරියන් කන්නේ නෑ. දූරියන් ගඳයි කියලා කියන්නේ. මම කල්පනා කරලා බැලුවා මිස් මේ මෙච්චර මිනිස්සු කන්නේ බොණ්ඩේපා කියද්දි සිගරට් බොන්නේ. මෙච්චර මිනිස්සු බොණ්ඩේපා කියද්දි අරක්කු බොන්නේ. ආ පෙනහළු නරක් වෙනවා කියලා දන දන අරක්කු ටික බොන්නේ. පිළික හැදෙනවා කිය කී දන දන සිගරට් එක බොන්නේ. මේ සිගරට් පෙට්ටියම ගහලා තිනවා දුම්බියම ශරීරයට අහිත කරයි පිළික ඇති කරයි කියලා මේක කියෝ කියෝ බොන්නේ. ඉතින් මේ දූරියන් එක කාපුවා මොකද වෙන්නේ? කියන්නේ යේසුස් වහන්සේ යහපා. ටැච් චෙක් කළ බලු මම එකක් කෑවා. මට තේරෙනවා ඉතින් වරදක් නැහැ. ලොකු රහක් තේරුන්නේ නැහැ. ඒක වරදක් නෙමෙයි. මම ආයකක් ඇවවා. මම දවස් දෙක තුනක් කදී මට හිතුණා දූර්යන්ද දන්නේ නැහැ ලෝකේ රසම පළතුරු කියලා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. හාලෙලුයා. සෙනේවන්ත සහෝදර සහෝදරි දැන් මට දූර්යන් කවුරු හරි කිව්වොත් එහෙම ගඳයි කියලා මට ඒක ප්‍රශ්නයක් නෑ. මම දන්නවා එයා කාලා නැහැ කියලා. දූර්යන් රහයි කියන අය ගැන මම දන්නේ ඒගොල්ලෝ කාලා තිනවා කියලා. කියන්නේ යේසුස් වහන්සේ. මොකද මම දන්නවා ඒක මොකද්ද කියලා. සෙනේවන්ත සහෝදර සහෝදරි ඔබ දැනගන්න අවශ්‍යයි හරියට මේ දේ. එතකොට තමයි ඔබ තුල හරිය ඇදහිල්ල එන්නේ.
හරි ඇදහිල්ල ඇති තමයි ඔබට පුළුවන් මේ දේ බලය දකින්න. යේසුස් වහන්සේගේ සළු ඇල්ලුවේ ඇයි ඇය යේසුස් වහන්සේගේ වස්ත්‍රවල පවා සුවේ තිබුණා. සෙනෙවන්ත සහෝදර සහෝ දැන් යේසුස් වහන්සේ පොළවේ නැහැ. උන්වහන්සේ නැගිට්ටා. කියන්නේ යේසුස් වහන්සේ නැගිට්ටා. හල්ලෙලූයා. දැන් උන්වහන්සේ පියන් වහන්සේ දකුණු පැත්තේ ඉන්නේ. කොයි කාවද දැන් අල්ලන්නේ? සෙනෙවන්ත සහෝදර උන්වහන්සේ නැගිට්ටුවාට ඒ උන්වහන්සේ එක දෙයක් කළා. මොකද ඔබ දන්නේ නැහැ තාම ඔබ කවුද කියලා. ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිගද්දී ඔබ තුල පුදුම දෙයක් සිද්ධ වුණා ඒ දවසේ. ඒක ඒ දේශනා ආදි මට මට දැනුනේ මම යෝධෙක් වගේ. මට මැවිලා පෙනුණා ලොකු කළුගල් පර්වත මෙහෙම ගහපුවම කුඩු වෙනවා. එච්චර ශක්තියක් මාතුල පේන්න ගත්තා. කියන්නේ යේසුස් වහන්සේ යහපත් කියලා. හලෙලූයා. සෙනෙවන්ත සහෝදර සහෝදරිය මොකද මට ඒ වැහෙන්න ගත්තා හරියට. ඔබ දේ වචනේ හරියට දැනගන්නට රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ කියනවා තවද යේසුස් වහන්සේ මළවුන් නැකිටේ වූ තැනන වහන්සේගේ ආත්මන වහන්සේ නුඹලා තුර වාසය කරන සේක්නම්. සෙනෙවන්ත සහෝදර සහෝදරිය දැන් මොනවද කියන්නේ? යේසුස් වහන්සේ නැවත නැකිට වූ ආත්මන වහන්සේ. හලෙලූයා. කවුද යේසුස් වහන්සේ මළවුන්ගේ නැකිටුවේ? ආත්මන වහන්සේ. හලෙලූයා. ඒකට කියනවා රිසරක්ෂන් පවර්. නැවත නැකිීමේ බලය. කියන්න නැවත නැකිීමේ බලය. සෙනෙවන්ත සහෝදර සහෝදරිය යේසුස් වහන්සේව සෝනේ තැන්පත් කළා. කවුරුත් ගිල යේසුස් වහන්සේට යාච්ඤා කළේ නැහැ. යේසුස් වහන්සේ සෝනේ මැරලා හිටියේ. යේසුස් වහන්සේ යාච්ඤා කළෙත් නැහැ. යේසුස් වහන්සේ සෝනේ මැරලා යේසුස් වහන්සේ නිදහරෝ හිටියෙත් නැහැ. හලෙලූයා. නමුත් යේසුස් වහන්සේ නැගිට්ට. ඇයි ඒ? උන්වහන්සේ තුල තිබුණා නැවත නැගිටීමේ බලය. හලෙලූයා. ඒ බලය යේසුස් වහන්සේ නැගිට්ටුවා. යේසුස් වහන්සේ සෝනේ යාච්ඤා කළාද? නැහැ. සෝනේ ඉරහරෙන් හිටියාද? නැහැ. කොහොමද නැකිට්ටේ? නැවත නැකිීමේ බලය. උන්වහන්සේ මළුන්ගේ නැකිට්ටුව ආත්මන වහන්සේ උන්වහන්සේව නැකිට්ටුන් ලැබුවා. උන්වහන්සේ මැරුණාට ආත්මන වහන්සේ මැරුණේ නැහැ. හලෙලූයා. ඔබ දන්නවද ඔබ යේසුස් වහන්සේ පිළිගත්ත දවසේ ඔබට මොනවද උනේ කියලා? සෙනෙවන්ත සහෝදර ඇදහිල්ල කියන දේ පේන දේ විශ්වාස කිරීම නෙමෙයි. ඇදහිල්ල කියලා තියෙන දේ වචනේ ලියලා තිබෙනවා දේ විශ්වාස කිරීම. ඇදහිල්ල මොකද්ද? දේ වචනේ ලියලා තිබෙනවා දේ විශ්වාස කිරීම. අද කරන ගොඩක් යාච්ඤා සෙනෙවන්ත සහෝදර ඇදහිල්ලෙන් නොවන යාච්ඤාවල්. ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්ත කෙනා කියනවා මාව සුව කරන්න කියලා. සෙනෙවන්ත සහෝදර සහෝදරී එයා මැරණකම කියනවා සුව කරන්න කියලා. නමුත් සුව වෙන්නේ ඇයි ඒ? දේ වචනේ කියනවා බොහෝ සුව කරලා ඉවරයි. හලෙලූයා. දේ වචනේ කියනවා බොහෝ සුව කරනවා කියලා කියන්නේ නැහැ. ඔබ මට බයිබල් පදයක් කරවන් ඇවිල්ලා පෙන්නන්නට උපති පොතේ ඉඳන් එළිදරව වෙනකන් කියවලා 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 මාව හොයාගෙන ඉවර කියන්නේ පාස්ටර් මේ කියන්නේ මාව සුව කරනවා කියලා එකක් නැහැ. බයිබලයේ කියන්නේ ඔබ සුව කළ ඉවරයි. හාලෙලූයා. ඔබට ගැලවීම ලැබිලා ඉවරයි. ඔබට සදාකාලික ජීවනය ලැබිලා ඉවරයි. ඒකෙම ඔබට කියන්නේ පිළිතුර ඔබ තුලයි තියෙන්නේ. යේසුස් වහන්සේව නැකිට්ටුව තැනන් වහන්සේ ඔබ යේසුස් වහන්සේ පිළිගත්ත මොහොතේ දෙවියන් වහන්සේ ඔබ තුල තියලා තියෙන්නේ. ඒකයි කියන්නේ මේ ලෝක සිනේ තැනත්තට වඩා මාතෘ සිනේ තැන් වහන්සේ බලවත් නිසා මම ලෝකෙන් ඡය ගත්තා. හාලෙලූයා. හාලෙ මොනවා නිසාද? බලවත් නිසා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි ඔබ තුල තියෙනවා යේසුස් වහන්සේව මළුන්ගේ නැකිට්ටුව බලය. හාලෙලූයා. හොඳට පපුව කෙලෙන් තියෙන ඉඳ ගන්න. විශ්වාස කරන්න පොඩ්ඩක් ඔබ ගැන දැන්. ඔබ යේසුස් වහන්සේ මළුන්ගේ නැකිට්ටුව බලයේ තියෙන දැන් වෙන කොහෙවත් නෙමෙයි. ඒ බලය උන්වහන්සේ ස්වර්ගයට අරන් ගියේ නෑ. ඒ බලය දැන් ඔබ තුල තියලා තිබෙනවා උන්වහන්සේ. ඒ බලය තමයි උන්වහන්සේ තුලින් ගලද්දී අර කාන්තාව සුවුනේ. සෙනෙවන්ත සහෝදර සහෝදරි දැන් ඒ බලය තියෙන්නේ ඔබ තුලයි. දැන් ඔබ කොහෙවත් යන්න ඕනේ නෑ අල්ලන්ට. සෙනෙවන්ත සහෝදර සහෝදරිය දැන් ඔබට තියෙන්නේ ඒ බලය විශ්වාස කරන්න. විශ්වාස කරද්දී මොනවද වෙන්නේ? මේ කාන්තාව මොනවද කරේ? යේසුස් වහන්සේගේ සළුව ගැන විශ්වාස කළා. ඒ බලේ මොකද තාම ඇය ළඟට ඒක ඇවිල්ලා තිබ්බේ නැහැ. මොකද යේසුස් වහන්සේ මැරලා හිටියේ නැහැ තාම. යේසුස් වහන්සේ තාම පොළවේ. යේසුස් වහන්සේ නැවත නැගිටලා හිටියේ නැහැ තාම. උන්වහන්සේ තාම පොළවේ. ඒ නිසා ඒ බලේ ඇයට ලැබෙන්නේ නැහැ. ඒ බලේ යේසුස් වහන්සේ තුලයි තිබ්බේ. නමුත් යේසුස් වහන්සේ මැරුණාට පස්සේ නැවත නැගිට්ටට පස්සේ ඒ බලේ උන්වහන්සේ දුන්නා ඔබට මට පෙන්තකොස් දවසේ. දැන් ඒ බලයේ තියෙන ඔබ තුලයි මා තුලයි. ඒ නැවත නැකිට්ටු තැන් වහන්සේ අපු තුල සිටිනවා. ඒ තැන් වහන්සේට පුළුවන් නම් මළවුන්ගේ නැකිට්ටුවන්ට යේසුස් වහන්සේව මේ ලෝකේ පරාජය කරන්න තවත් පුළුවන් නැති බැරි දෙයක් ඒ බලයට නැහැ.
හාලෙලූයා. මේ ලෝකේ කිසිම කෙනෙක්ට බැරි වෙලා තියෙනවා මරණය පරාජය කරන්න. නමුත් මරණය පරාජය කරු බලය එකම එක බලය, ඒ තමයි ශුද්ධාත්ම වහන්සේ බලය ඔබ තුලයි තියෙන්නේ. කාටද පුළුවන් මරණය දෙරේ හිට ගන්න? කැෂියස් ක්ලේ කී දෙනෙක්ට ගැහුවද? නමුත් පුළුවන් වුණාද මරණය හිට ගන්න? බෑ. බෲස්ලි කොච්චර චණ්ඩියාද? නමුත් පුළුවන් වුණාද මරණය දෙරේ හිට ගන්න? පුළුවන් වුණාද මරණයට ගහලා යවන්න? 50කට විතර ගැහුවා, 100කට ගැහුවා. නමුත් පුළුවන් වුණාද මරණයට ගහලා එලවන්න? සෙනෙවන්ත සහෝදර සහෝදරි කොච්චර යෝධයෝ වගේ බොඩි බිල්ඩර්ස් ඉන්නවද? පුළුවන් ද මරණයත් කැපෙන්න? බෑ. මරණය ආපු මොහොතේ ඔක්කොම වැටෙනවා. නමුත් යේසුස් වහන්සේ මරණය පරාජය කළ නැගිට්ට. ඒ බලය ඔබ තුලයි තියෙන්නේ. හාලෙලූයා. 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 කොහොමද මේ බලය ඔබ තුලෙන් ඔබ අත්දකින්නේ දැන්? කොහොමද මේ කාන්තාව වැද්දැක්කේ? ඒ කාන්තාව විශ්වාස කළා යේසුස් වහන්සේගේ සළුවේ සුවය තිබෙනවා කියලා. ඔබ විශ්වාස කරන්න අවශ්‍යයි. සෙනෙවන්ත සහෝදර සහෝදරි ඔබේ විසඳුම ඔබේ ජීවිතේ ඔබ තුලයි තියෙන්නේ. ඔබේ අභයකම බල ඔබ ගලවන විසඳුම ඔබ තුලයි තියෙන්නේ. ඔබගේ ආර්ථික පස්සෙන් ඔබ නිදහස් කරන බලය ඔබ තුලයි තියෙන්නේ. ඔබ පාපෙන් නිදහස් කරන බලය ඔබ තුලයි තියෙන්නේ. රෝගෙන් නිදහස් කරන බලය ඔබ තුලයි තියෙන්නේ. හාලෙලූයා. ඔබේ විශ්වාස කරාට පස්සේ මොනවද කරන්නේ? මේ කාන්තාව මොනවද කරන්නේ? ඇයි සල්ලුට ඇල්ලපුවාම ඇයි සුව වුණා? මොකද බයිබලේ කියන එකක් මොකක් කියලා? බයිබලේ කියනවා සුදු මාක් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ. සෙනෙවන්ත සහෝදර සහෝදරිය 28 වෙනි පදේ මක්නිසාද උනාසික වස්ත්‍ර වල පමුණවත් අත ගැසුවොත් මට සුවය ලැබේවායි ඇයි කිව්වාය. හාලෙලූයා. මොකද ඒ සුවුණ හේතුව? ඇයි කිව්වා? because she said. සෙනෙවන්ත සහෝදර සහෝදරිය ඇයි කිව්වා වස්ත්‍ර ඇල්ලුවොත් සුව වෙනවා. ඇයි සුවුණේ? විශ්වාස කරාට පස්සේ කතා කළා. සෙනෙවන්ත සහෝදර සහෝදරි මනුෂ්‍යෝ විශ්වාස කරන දේ තමයි මනුෂ්‍යෝ කතා කරන්නේ. මනුෂ්‍ය විශ්වාස කරන්නේ දේවල් කතා කරන්නේ. එතකොට ඔබ විශ්වාස කරනවා නම් මේ දේ ඔබේ මුඛයෙන් ඒක පිට වෙන්න ඕනේ. සිතේ පූර්ණකම මුඛයේ කතා කරයි. බයිබලේ කියන්නේ ඒකයි. සිතේ පූර්ණකම මුඛයේ කතා කරයි. ඔබ අදහනවද කියලා දැනගන්න පුළුවන් ඔබේ මුඛෙන්. මොනවද ඔබ කතා කරන්නේ? ඒක තමයි ඔබ තුල තිබෙන ස්වභාවය. සෙනෙවන්ත සහෝදර සහෝදරි ඔබ අදහන්නේ නැත්නම් ඔබ කතා කරන වැරදි දේ උනාසික මුකුත් වෙන්නේ නැහැ ඔබට. ඔබ අදහනවා නම් ඔබ හරි දේ කතා කරන්න අය ඇදහුව අය කොම සලු අල්ලපු ගමන් මං සුව වෙනවා. හාලෙලූයා. හාලෙලූයා. එතකොට සෙනෙවන්ත සහෝදර සහෝදරි ඔබ මොනවද විශ්වාස කරන්න අවශ්‍ය? දේ වචනේ මොනවද කියන්නේ? සෙනෙවන්ත සහෝදර සහෝදරිය උනාසික වචනේ කියන්නේ උනාසු වින්දා පහර වලින් මාව සුව කළ ඉවරයි. හාලෙලූයා. හාලෙලූයා. සෙනෙවන්ත සහෝදර සහෝදරි සුව වෙනවනේ මේ සුව කළ ඉවරයි. ඔබ සුව වෙනවා කියන්නේ ඔබ දකින්න ඔබ රෝගියෙක් හැටියට. ඔබ අදහන්නේ ඔබ රෝගියෙක් හැටියට. ඔබ රෝගියෙක් හැටිය අදහන ඔබට මුකුත් වෙනස් කරන්නට බෑ. ඒක ඔබ කියන්නේ මම සුව වෙනවා කියලා. ඔබ විශ්වාස කරන්නේ ඉදිරි යමක් වෙන්න. ඔබ දන්නවද අපිට අද හෙට තිබුණාට අපිට අවුරු තිබ්බට දෙවියන් වහන්සේට නෑ. දෙවියන් වහන්සේ සදාකාලී දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ තුලින් ඔබ දකින්නේ ඔබ සුවයි. ඇයි ඒ? යේසුස් වහන්සේ කුරුසියේදී උන්වහන්සේ කසපාර ලැබුවා ඔබ සුව කරන්නට. එදා වදින හැම කසපහරක් ගානේ ඔබේ රෝගේ උන්වහන්සේ මතට ගියා. මොනවා සිද්ධ වුණේ? උන්වහන්සේගේ සුවය ඔබ මතට ආවා. හාලෙලූයා. හාලෙලූයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරි දැන් යේසුස් වහන්සේ ඒ බලය ඔබ තුල තිබෙනවා. ඕන රෝගයක් ඔබ තුල ගැලවිලා යන්නට යනවා. හාලෙලූයා. ඔබ කතා කරන්නට රෝගය ගැන නෙමෙයි ඔබ තුල දෙවියන් වහන්සේ තබලා තිබෙනවා බලය ගැන. ඔබ කතා කරන්නට සෙනෙව දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය කරලා තිබෙනවා දේ ගැන. නමුත් අපි කතා කරන්නේ ගොඩක් වෙලාවට පේන දේ. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය අපි කතා කරන්නේ මිනිස්සු ගොඩක් කතා කරන්නේ සෙනෙහවන්ත සහෝදර සහෝදරිය ඇස්වලට පේන දේ. නමුත් ඇස්වලට පේන දේ ඔබේ ජීවිතේ මුකුත් කරන්නට යන්නේ. යේසුස් වහන්සේ එක්තරා අවස්ථාවකදී උන්වහන්සේ එක ගෝලයකට කිව්වා. මොකද යේසුස් වහන්සේ නැගිටitar පස්සේ ගෝලයන් ඉදිරියේ පෙනී සිටියා. එක ගෝලයක් එතන හිටියනේ. එයාගේ නම තෝමස්. අනිත් අය ආපු ගාම කිව්වා මේ යේසුස් වහන්සේ හිටියා කියලා ආවා කියලා. එතකොට තෝමස් කිව්වා උනාසේ ආවොත් මම බලනවා ඇලේ අල්ලලා තුවාල අල්ලලා මම බලනවා. ඒ කියන්නේ ඔහු විශ්වාස කළේ නැහැ. යේසුස් වහන්සේ පෙනී සිටියා නැවත වාරයක්. කවුරු දෙසා? තෝමස් දෙසා. ඔබ දන්නවද යේසුස් වහන්සේ හැම පුද්ගලයෙක්ම වටිනවා. ඔබ වටිනවා. එහා පැත්තකින් අර කියන්නේ උනාසර බෝ වටිනවා. උනාසර දිබ එන්නේ නැතු ඉන්නේ නැහැ. උනාසේ ඔහු දෙසාවා. උනාසිකෝ තෝමස් අල්ලලා බලන්න.
මොකද උන්වහන්සේට යාච්ඤාව වැස්සුණා. හාලෙලූයා. උන්වහන්සේ කෝල් වල බලන තෝමස්. ඔබ කතා කරන හැම වචනයක් උන්වහන්සේට ඇහෙනවා. සෙනෙවන්ත සහෝදර සහෝදරිය තෝමස් උන්වහන්සේගේ පාමුල වැටලා ගියා. මාගේ ස්වාමිනී මාගේ දෙවියනේ කියලා. යේසුස් වහන්සේ කිව්වා තෝමස් නොදැක විශ්වාස කරන්නෝ වාග්යවන්තෝය. හාලෙලූයා. 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 සෙනෙවන්ත සහෝදර සහෝදරිය නොදැක විශ්වාස කරන්නෝ වාග්යවන්තෝය. දකින් නැතුව විශ්වාස කරන අය ආශිර්වාද ලද්ද. එහෙනම් සෙනෙවන්ත සහෝදරස ඔබ දකින්ට ඔබ දකින දවස එනක සුව වුණාට පස්සේ ඔබට විශ්වාස කරන්න දෙයක් තියෙනවද? ඔබේ රෝගේ සුණා ඔබට විශ්වාස කරන්න දෙයක් තියෙනවද? මොනවා විශ්වාස කරන්න? දැන් ඔබ සුවයි. හාලෙලූයා. ඔබ සුව වුණාට පස්සේ දැන් ඒකට අමුතු ඇදහිල්ලක් ඕනද ඔබට ඒක විශ්වාස කරගන්න? හාලෙලූයා කියන්නේ යේසුස් වහන්සේ යහපත්. හාලෙලූයා. මම ඔබෙන් අහනවා ඔබ ජීවත් වෙලා ඉන්නවද? ඔබ ජීවත් වෙලාද ඉන්නවද? නැති අය කියන්න. නැති අත උස්සන්න. මම ජීවත් වෙලා නැහැ කියන අත උස්සන්න. කවුරුත් අත උස්සන්නේ නැත්තේ. ඔබ දන්නවා ඔබ ජීවත් වෙලා ඉන්නවා කියලා. හාලෙලූයා. කියන්නේ ඇයි ඔබ ජීවත් වෙලා ඉන්නේ හින්දා? ඒක විශ්වාස කරන්න මහ දෙයක් නෑ. ඒක ඔබ hina වෙන්නේ. සෙනෙවන්ත සහෝදර සහෝදරිය ඒක විශ්වාසය කරන්න දෙයක් නෙමෙයි. ඒක තමයි ෆැක්ට් එක. ඒක තමයි ඇත්ත. ඒක තමයි සත්‍යය. හාලෙලූයා. සෙනෙවන්ත සහෝදර සහෝදරිය නමුත් ඇදහිල්ල කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. නැති තැන නැති දේ විශ්වාස කරන්න අවශ්‍ය. ඔබ සුව වෙලා නැහැ. ඇදහිල්ල කියන්නේ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දකින ක්‍රමය නෙමෙයි. නොදැක ක්‍රිස්තුස් වහන්සේ කළා උදේ ගැන විශ්වාස කිරීම. ඔබ විශ්වාස කරන්න අවශ්‍යයි උන්වහන්සේ උන දිනුදුකම කරුණුකටගෙන දෙවියන් වහන්සේ ඔබව ධනවත් කළ ඉවරයි. හාලෙලූයා. හාලෙලූයා. ඔබ දිහා බලලා මම දුප්පත් මම දුප්පත් මම දුප්පත් කියන ඔබ හැමදාම දුප්පත්. ඔබ කියනවනම් මං අසරණයි මං අසරණයි ඔබ හැමදාම අසරණයි. ඔබ කියනවනම් මං අනාථයි මට කවුරුත් නැහැ කියලා ඔබ හැමදාම අනාථයි. ඔබ කවුරුත්ම නැහැ තමයි ඔබේ ජීවිතේ. සෙනෙවන්ත සහෝදර සහෝදරිය ඔබ 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 ප්‍රකාශ කරන වචනත් එක තමයි ඔබ ජීවත් වෙන්නේ නැහැ. ඔබ කියන්ට මා ඔබ සුවයි. ඔබ සුවයි. හාලෙලූයා. මා සපලයි. මේ ඇය කිව්වා මා සලු අල්ලපු ගමන් මා සුව වෙනවා. සෙනෙවන්ත සහෝදර සහෝදරිය අනිත් එක තමයි ඇයගේ ජීවිතේ කියලා ඉවරලා යේසුස් වහන්සේනකට එන්න පටන් ගත්තා. සෙනෙවන්ත සහෝදර සහෝදරිය යේසුස් වහන්සේනකට එන අතරේ වැටෙන්න ඇති. මොකද අවුරුදු 12ක් ඇයගේ ශරීරයෙන් ලේ ගිහිලා තිබුණේ. සමහර අය තල්ලු කරන්නට ඇති. සමහර අය පා ගන්නට ඇති. සමහර අය ඉඩ දෙන්නේ නැතු වෙන්නට ඇති. සෙනෙවන්ත සහෝදර සහෝදරිය නමුත් මේ කිසි දෙයක් වුණාට ඇය වෙනස් කළේ නැහැ ඇය කියපු දේ. ඇය ඒ තුලම සිටියා. ඒ කියන්නේ ඇය කියමින් සිටියා. මොකද්ද කියමින් සිටියේ? මම යේසුස් වහන්සේගේ සල්ලු අල්ලපුවා මං සුව වෙනවා. යේසුස් වහන්සේගේ සල්ලු අල්ලපුවා මං සුව වෙනවා. යේසුස් වහන්සේගේ සල්ලු අල්ලපුවා මං සුව වෙනවා. හාලෙලූයා. හාලෙලූයා. සෙනෙවන්ත සහෝදර සහෝදරි හරියන්නේ නැහැ මේක. වැඩක් නැහැ යන්න බෑ. මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම යනවා ගෙදර. වැඩක් නැහැ. මං හැමදාම දුකෙන් තමයි ඉන්න වෙන්නේ. හැමදාම මේ ලෙඩින් තමයි මං ඉන්න වෙන්නේ. මේක තමයි මගේ කරුමේ. කිව්වේ නෑ අය. ඇයි කිව්වා මම සල්ුවල්ලපුවම සුව වෙනවා. සෙනෙවන්ත සහෝදර සහෝදරි වාතාවරණය වෙන්නව දේවල් කරුණු කරගෙන ඔබගේ ඇදහිල්ල වෙනස් කරන්න එපා. වාතාවරණයේ තත්වයන් කරුණු කර ඔබ ඇදහිල්ල වෙනස් කරන්න එපා. ඔබගේ රිපෝට් එක වෙනස් වුණා කියලා ඔබ ඇදහිල්ල වෙනස් කරන්න එපා. ඔබගේ වෛද්‍යරයා කියන දේ වෙනස් වුණා කියලා ඔබ ඇදහිල්ල වෙනස් කරන්න එපා. මිනිස්සු ඔබ ගැන කියන දේ කරුණු කර ඔබ ඇදහිල්ල වෙනස් කරන්න එපා. සෙනෙවම ඔබ දකින දේවල් කරුණු කර ඔබ ඇදහිල්ල වෙනස් කරන්න එපා. හාලෙලූයා. එක අම්මා කෙනෙක් හිටියා. සෙනෙවන්ත සහෝදර සහෝදරි ඒ අම්මගේ පුතා කුඩු බොනවා. එයා හරිම විරුද්ධයි මේකට. මේ ක්‍රිස්තියානි කමට. එයාම තමයි දේව මෙහෙල් පවත්තරි ගෙදරට හූ කියන්නේ. මේ අම්මා හැමදාම මොනවද කිව්වේ? මගේ පුතා ගැලවීම ලැබුණා විතරක් නෙවෙයි මගේ පුතා පාස්ටර් කෙනෙක් වෙනවා. මගේ පුතා ගැලවීම ලැබුණා විතරක් නෙවෙයි මගේ පුතා පාස්ටර් කෙනෙක් වෙනවා. හාලෙලූයා. සම ගෙදර දේවල් අරගෙන ගියා. ඔව් ගෙදර දොරවල් වල සර්ණේ රූපව ගලවගෙන ගියා. නමුත් අම්මනේ මේ වෙනස් කළේ. අම්මා දිගට මේක ප්‍රකාශ කළා. හාලෙලූයා. අවසානයේ සෙනෙහවන්ත සහෝදර සහෝදරි මේ තරුණයා ගැලවීම ලැබුවා. ඔ කුඩුවල නිදහස් වුණා. ඔ දෙවියන් වහන්සේ සේවය කරන්න ගත්තා. ඔබ දන්නවද සෙනෙහවන්ත සහෝදර සහෝදරි ඔබ අසමර්ථුණත් ඔබ තුල තිබෙනා ඇදහිලි අසමර්ථ වෙන්නේ ඒ කටුකර ඔබ තුල බලවත් දේවල් වෙන්න යනවා. හාලෙලූයා. 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 අපි ගොඩක් අය අස්සල්දී අපි උත්සාහ කරන්නේ අල්ලලා බලලා විශ්වාස කරන්න. අල්ලුවා මෙතන තාම ගෙඩිය තියෙනවා මඩ ගෙඩියක් තියෙනවෝ.
කියන්නේ යේසුස් වහන්සේ ආපන්. report එක බැලුවා සීනි 500 අම්මෝ මගේ සීනි 500 ඕයි. හරි කියන්නේ යේසුස් වහන්සේ ආපන්. සෙනෙවන්ත සහෝදර සහෝදරේ සාක්කුව බැලුවා සල්ලි අයියෝ මම දුප්පාත්. ගෙදර නායකාරයේදී අම්මෝ මන් නායකාරයේ. ඔබ එන්ට ඒ රාමුවෙන් එළියට ඒ කොටුවෙන් එළියට. හාලෙලුයා. සෙනෙවන්ත සහෝදර සහෝදරේ ඔබ ඒ දකින්න දේවල් එක්ක අසුවෙන්ට එපා. ඔබ කතා කරලා ඒ තුල ස්ථිරයි. මේ කාන්තාව කියමින් සිටියා. කියමින් සිටියා. දිගින් දිගට. දිගින් දිගට. දිගින් දිගට. දිගින් දිගට අය ප්‍රකාශ කරමින් සිටියා. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය ඔබේ ජීවිතේ මොන තත්වයක් ආවත් ඔබ දිගින් දිගට ඔබ විශ්වාස කරන දේ ප්‍රකාශ කරන්න. දිගින් දිගට ප්‍රකාශ කරන්න. ඔබ කියන්න ඕනේ සෙනෙහවන්ත සහෝදර සහෝදරිය මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. මම හිඟන්නේක් නෙමෙයි. මම අසරණෙක් නෙමෙයි. මම මේ පොළවේ දුක් විඳින නාවු කෙනෙක් නෙමෙයි. දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්නවා. මට විරුද්ධව සාධන කිසි ආයුධයක් සඵල වෙන්නේ නැහැ. මොන ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බත් මේ ප්‍රශ්නේ ලෝකයේ අතිවාරම් දගින්නත් ඉස්සලා. ලෝකයේ අතිවාරම් දාන්නත් ඉස්සලා. මගේ දෙවියන් වහන්සේක දැක්කා. මට විසඳුමනෝ. අද ප්‍රශ්නේ මාත් එක්ක තියෙනවා. මම නිින්දට එනවා බය නැතු. මොකද හෙට උදෑසන මම දකින්න යනවා විසඳුම. හාලෙලුයා. 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 මොනව නැතුණත් මට ප්‍රශ්නයක් නැහැ. සෙනෙවන්ත සහෝදර සහෝදරිය මගේ දෙවියන් වහන්සේ සිංහාසනයේ ඉන්නවා. මගේ දෙවියන් වහන්සේ මාව නැකිට්ටුවන්ට යනවා. නැති වෙච්ච දේවල් වලට වඩා දෙවි දේවල් දෙවියන් වහන්සේ මාව වෙත ගේන්න යනවා. හාලෙලුයා. ඔබ දන්නවද මේ ස්ථානයේ ආරම්භ කරලා ඔබගේ පාස්ටර් මන් දෙවියන් වලට එද්දි පොඩි සෙනගක් හිටියේ. ඕ කියන මම මේ වගේ විශාල දේවස්ථානයක් හදනවා. බොහෝ සෙනගෙන්ට යනවා කුසෙඩ් වලට. 5000කට මන් විතර සෙනගකට මන් දැක්ක මන් ගීත මේ දේශනා කරනවා. මොකද මා පෙම්බර ස්වාමීට ගීතිකාව කියනවා. මම ඒ ආපු දවස්වල මාව නිකන් මේක හද්දි සෙනේවන්ද සහෝදර සහෝදරි නිකන් මගේ ඔළුව නිකන් මම මොනවද මේ කියන්නේ කියලා කල්පනා කරා. අඳුන් කොඳුන් වගේ. මේ ස්ථානේ එක්තරා තරුණෙක් ඇවිල්ලා ඔහු අම්මට ගිහිල්ලා කියනවා කියලා තිනවා අම්මේ ඒතන දේශනා කරන පාස්ටර්ලා දෙන්න දේශනා කරන්නේ අමුතු දේවල් කිව්වලු පොඩ්ඩක් එන්න යන්න අහන්න කිව්වලු කියන්නේ යේසුස් වහන්සේ ආපත්. හාලෙලුයා. ඒක බලන්න තමයි අම්ම ඇවිල්ලා තියෙන්නේ ඊට පස්සේ. දැන් සෙනෙවන්ත සහෝදර සහෝදරි පොඩි සෙනගක් තියාන කියනවා මෙන්න ලොකු මෙහෙම හදනවා කියලා. ඒ අතරතුර නොයෙක් ප්‍රශ්න ආවා. වෙඩි හඬවල් ආවා, ගිනි තියෙන දේවල් ඇවිල්ලා තිබෙනවා. සෙනෙවන්ත සහෝදර සහෝදරි පෙස්සන් ගිහිලා තියෙනවා. නමුත් මේ එක දෙයක් ඉදිරියේවත් ඒක වෙනස් කළේ නැහැ. ඒ හැම දෙයක් ඉදිරියේම හැම දවසම කිව්වා දෙවියන් වහන්සේ මාව කැඳවලා තිබෙනවා. දෙවියන් වහන්සේ මාව තෝරගෙන තිබෙනවා. දෙවියන් වහන්සේ මාව ආලේප කරලා තිබෙනවා. මම මේ දේ කරන්ට යනවා. මේ ප්‍රදේශයේ දෙවියන් වහන්සේ මට දීලා තිබෙනවා. හාලෙලුයා. අද ඒ දේ ඒ විදියටම ඉෂ්ට වෙලා තිබෙනවා. ඔබට සාක්ෂියක් තිබෙනවා. කවුද? ඔබගේ පාස්ටර්. කියන්නේ යේසුස් වහන්සේ හපන්. හාලෙලුයා. හාලෙලුයා. සෙනෙවන්ත සහෝදර සහෝදරිය එක විද්‍යාලයේ මේ පාසලක එක ගුරුවරයෙක් හිටියා. ඒ ගුරුවරයා ප්‍රකාශ කරපු දෙයක් තමයි මම බොහෝ දවස් ජීවත් වෙනවා කියන එක. මට බොහෝ දීර්ඝායුෂ දීලා තියෙනවා කියන එක. නමුත් අනිත් හැම කෙනාම කියන්නේ වැඩි කල් අපි ඉන්නේ නැහැ නේ ඉතින් මේ පුතේ මේ අපි හැමදාම ඉන්නේ නැහැ ටික වැඩි කල් ඉන්නේ නැහැ ඔයගොල්ලෝ ඉගෙන ගන්නට මේවා. ඒ කියන්නේ සෙනෙවන්ත සහෝදර සහෝදරිය ඒ ගුරුවරයා අවුරුදු 109ක් ජීවත් වුණා කිසි ලෙඩක් නැතුව. කියන්නේ යේසුස් වහන්සේ ආපා. හාලෙලුයා. 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 සෙනෙවන්ත සහෝදර සහෝදරිය එක්තරා පාස්ටර් කෙනෙක් එයාගේ ඔෆිස් එකේ ඉද්දී පොලිමේ කට්ටියටම හම්බෙන්න. මෙතන ඇවිල්ලා ඉන්නවා වයසක කෙනෙක්. ඊට පස්සේ ඒ පාස්ටර් කිව්වා එයාට පොලිමේ ඉන්නේ මොකද පුටු ඉවරයි. එයාට විශේෂ පුටුවක් ගිහලා දෙන්න එයා වයසයි යට ඉඳ ගන්න කියලා. පුටුව ගිහලා දුන්නාම සෙනෙවන්ත සහෝදර සහෝදරි මේ අය ඉල්ලන ඒ පුටුව අරන වෙන කෙනෙක්ට දුන්නා. එයා හිටගෙන ඉන්නවා. හාලෙලුයා. කියන්නේ යේසුස් වහන්සේ ආපත් කියලා. සෙනෙවන්ත සහෝදර සහෝදරිය ඊට පස්සේ මේ පාස්ටර් දැන් මේක බලන් ඉඳලා පාස්ටර්ව පණිඩක් කරලා එයාට එන්න කියන්නේ නැහැ අතුලට. ඊට පස්සේ අතුලට ආවට පස්සේ කිව්වා ඉඳ ගන්නට කියලා අංකල් කියලා. ඉඳගත්තර පස්සේ මේ ඇයි මං පුටුවක් කියලා ඉඳගත්තේ? ඉඳගත්තේ නැත්තේ ඔයා. ඔයා වයසයි නේ කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ මට පුටු ඕනේ නෑ. මට හිටන් ඉන්න පුළුවන්. ඊට පස්සේ මං ඔයාගේ වයසෙන්ද මං ඒ පුටු එවේ. පාස්ටර් හිතන්නේ කීයක් විතර මට වයස කියලා.
ඊට පස්සේ කිව්වා දැන් ඔබ අංකල් වැඩ වයස දැන් 75ක් පැනලා ඇති නෑ පාස්ටර් දැන් මට 105ක් ඉවරයි කියන්නේ යේසුස් වහන්සේ යහපත් කියලා හාලෙලූයා හාලෙලූයා මම විශ්වාස කරනවා පාස්ටර් මාව යේසුස් වහන්සේව නැවත නැගිට්ටුව බලය මා තුල තියෙනවා කියලා හාලෙලූයා ඒ නිසා මට පුළුවන් හිටගෙන ඉන්න සෙනෙහවන්ත සහෝදර සහෝදරිය ඔබ විශ්වාස කරන්න ඒකයි ඔබට අවශ්‍ය විශ්වාස කරන්න ඔබ තුල බලයට ඔබ ඔසුව කරලා තිබෙන උන්වහන්සේ විශ්වාස කරන්න ඔබ මා කරනවා කියන දේ කියන්න එපා මට වෙන්න යනවා කියන දේ කියන්න එපා ඔබ විශ්වාස කරන්න ස්වාමීන් වහන්සේ ඔබ තුල කරලා තිබෙන අවහස්කම ඒක ප්‍රකාශ කරන්න මේ කාන්තාව ඒක ප්‍රකාශ කළා දිගින් දිගටම ඒ වගේම ශුද්ධ මතේ පොතේ කියනවා සෙනෙහවන්ත සහෝදර සහෝදරිය නමේ පරිච්ඡේදේ විසුවිනි පදේ එවිට දොළොස් අවුරුද්දක් මහලේ රෝගයෙන් පිළිනුවා ස්ත්‍රියක් උන්වහන්සේ පස්සේ ඇවිත් උන්වහන්සේගේ සළුවේ දාවලට අත ගැසුවාය. මග්නිසාද උන්වහන්සේගේ සළුවට පමණක් අත ගැසුවොත් මට සුව වෙන්නේ නැහැ ඈ සිතින් කියාගත්තාය. හාලෙලූයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය ඔබගේ සිත තුල දාගන්ට එපා වැරදි දේවල්. සිත තුල සිතාන්ට දෙවියන් වහන්සේ තුල. හාලෙලූයා. හාලෙලූයා. දෙවියන් වහන්සේ තුල ඔබ හිතාන්ට ඔබ පෝසත් කෙනෙක් හැටියට දෙවියන් වහන්සේ තුල ඔබ හිතාන්ට ඔබ නිදහස් කෙනෙක් හැටියට දෙවියන් වහන්සේ තුල ඔබ හිතාන්ට ඔබ සුව වෙච්ච කෙනෙක් හැටියට දෙවියන් වහන්සේ තුල ඔබ හිතාන්ට ඔබ ගැලවිච්ච කෙනෙක් හැටියට හාලෙලූයා දෙවියන් වහන්සේ තුල හිතාන්ට ඔබ ආලේපලත් කෙනෙක් හැටියට දෙවියන් වහන්සේ තුල ඔබ හිතාන්ට දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය දරුවෙක් හැටියට මෙහා හිතුවේ එකයි මා සලු අල්ලනවා මා සුව වෙනවා ඇයි දැක්ක සලු අල්ලනවා සුව වෙනවා ඇයි දැක්ක ඇතුලෙන් සලු අල්ලනවා සුව වෙනවා මොකක්ද සිද්ධ වුනේ යේසුස් වහන්සේ කිව්වා ඔබ ඇදහිල්ල ඔබ සුව කළේ හාලෙලූයා සෙනෙහවන්ත සහෝදර ඔබගේ පාස්ටර් දිගින් දිගටම ප්‍රකාශ කළා ඒක ඔහු දිගින් දිගටම හිතුවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔහුට උපාධි තිබ්බේ නැහැ ඔහුට සංවිධාන තිබ්බේ නැහැ ඔහුට සල්ලි තිබ්බේ නැහැ නමුත් අද දෙවියන් වහන්සේ ඔහු ප්‍රකාශ කරපු දේ ඉෂ්ට කරන්නට දෙවියන් වහන්සේ බලය දුන්නා ඒ දෙවියන් වහන්සේ ඔබට දෙන්න යනවා ඒ බලය හාලෙලූයා ඔබ නිදහස් වෙන්න යන ඔෂණයකින් සෙනෙහවන්ත සහෝදර සහෝදරිය ඔබ දකින්න යන ඔබේ රෝගේ ඔබ තුල පරාජය වෙලා සදාට ඉවත් වෙලා යන්න යනවා අද විශ්වාස කරන ඔබ දන්නවා ඔබ යේසුස් වහන්සේ පිළිගද්දි ඔබ ගැලවුණා ඔබ යක්ෂ බලපෑම් වලින් ගැලවුණා තවත් ඔබේ භූමි යක්ෂ බලපෑම් නැහැ ඔබේ භූමිය මත ඔබ අඩිය තියද්දි සිල් යක්ෂ බලපෑම් කැඩෙන්න යනවා හාලෙලූයා තවත් ඔබට අපල නැහැ තවත් ඔබට සාප නැහැ ඔබ යේසුස් වහන්සේ පිළිගත්ත ගවසේ හැම සාපයක්ම ඔබේ ජීවිතෙන් සදාටම ඉවරුණා හාලෙලූයා ඔබ විශ්වාස කරන ඔබ කතා කරන්න මහල් රෝගී කාන්තාව ඇදහිල්ලෙන් දැක්කා වගේ ඔබ ඇදහිල්ලෙන් ඔබ දකින්න යනවා අපි නැගෙස්සුවේ මේ අලංකාර සැන්දේ ප්‍රශංසාව වේවා.